නමුතස්සේ භගවතුරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතුරහතු සම්මා සම්බුද්ධස්සේ සාධ සාධහු සාධ අපට මේ දහම්මඟ පිල්ුණා වදාල අප ුරුදේෝත්ම කල්ල්‍යයානුමිත්‍ර පිවස්ලකුස්වාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධහ සාධහ සාධ ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධහවන්ත කාරුුණික පින්වතුනිි අමාදුර විවරවය සදහම් දෙසුම් මාලාවේ දෙවැනි දේශනය අද බුදුරජාණන් වහන්සේ සාමුකන්සික දේශනාවට පෙර චතුරාර් සත්‍ය පිළිබඳ විදර්ශනා සංඛ්‍යාත ගම්බිහිර ධර්මය දේශනා කරනට පෙර ධර්මස්ශ්‍රවනය කරන ශ්‍රාවකයාගේ සිත තුළ සිත වසාගෙන තිබෙන කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ දුරු කරන්ටඋ වහන්සේ විශේෂ ක්‍රමයක් භාවිතක් කලා ඒ තමයි දානය ගැන උන්හන්සේ දේශනා කළ එකට කියන අපි දාන කතා සීලය ගැන දේශනා කළ සීලකතා ස්වර්ගය ගැන කියල දුන්න සගකතා කාමානං ආදීනවං ඒ දන්දීල සිල්ලැකලා ස්වර්ග ඉපදුනත් ඒ ස්වර්ග ලෝකවල දෙවමිනිස්සු ලෝකවල තිබෙන කාමයන්ගේ ආදීනවයක්ත් ප්‍රකට කරවමින් දම්වා. කෙලෙස්වලින් සත්්‍යයාව කිල්ටි වෙනකාරය ඕ කාරය සංකිලේ සං. එනිසා මේ කාමයන්ගේ නික්මීම වර්ණනා කරමින් නෙක්හම්ේ ආනිසංස දේශනා කළා. ගොඩක් වෙලාවට මේ අනුපිළිවෙල කතහාාව දේශනා කළේ පැවිදි වුණන භික්‍ෂූන් වහන්සේලාට එහෙම නැති නං මාර්ගඵල අවබෝධය පිණිස ඉන්ග්‍රිය මුහුකුරාගී අයට පිනැතියන්ට එ අනු පිළිවෙල කතාව දේශනා කරදිය ඔවුන්ගේ සිත තුළ කාමය පිළිබඳ ඇති ඡන්දය කාමච්චන්දය ව්‍යාපාදය නිදිමතලස බව හිතේ විස්තරීම පසුතැවීම සැකේ ආදී නීවරණ ධර්මයන් දුරුවෙලා යනවා තුනී වෙලා නැති වෙලා යනවා ම තුනි වෙලා නැතිවෙලා යනකොට හිත ධර්ම අවබෝධිහිට සුදුසු වෙනවා මුරුදු වෙනවා ප්‍රමුතිිත වෙනවා පිරිසිදු වශ්‍රයක් වගේ එතකොට ඒකට සායම් පොවනකොට හොඳ ලස්සන වර්ණයක් ගෙන දෙන විදිහටයි සායම් උරාග න්නො වගේ සිත රජ වනාට පස්ස සිත නීවරණයන්ගෙන් තොර වුනාට පස්ස ගම්බිහිර ධර්මය ඒ සිතට උරාගන්නවා අන්නේ පිණිස චතුරාරි සත්‍ය දේශනාවට පෙර අනුපිළිවෙල කතාව බුදුරජාන් වහන්සේ වදාළ ඒ අනුපිළිවෙල කතාවේ දාන කතා පළවෙනි පරච්චේද ඒ දාන කතාව යටතී අපි ඉගෙනගන්න මේ සූත්‍ර සංග්‍රහයි දේශනාවන් හයක් ඇතුළත් වෙනවා කාලදාන සූත්‍රය සුමනාසූත්‍රය සපුරි සධන සූත්‍රය වේලාම සූත්‍රයේ සහ වේලාම සූත්‍රයේ දක්කිනා විභංග සූත්‍රයේ සහ චුල්ලකම්ම විභහංග සූත්‍රයේ එහිත් පිනගෙන ගොඩක් කරුණු සඳහන් වෙනවා. කාලදාාන සූත්‍රයේ ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායි තුන්වෙනි පොත්වහන්සේට අපි නිපාත හැටට ගත්තොත් පස්වනි නිපාතයට කරුණු පහක්තිේනවා පස්සු කාලනවන මේ පොත් හැටියට බදෙන මේ මුද්‍රණයේ පහසුවූ පිණිස නැතිනම් අංගුත්තර නිකාය බෙදල තියෙන්නේ ඒ එකක නිපාතේ දුකනිපාතයේ තික නිපාතයේ චතුක්ක නිපාතය පංචක නිපාතයාදී වසේ කරුණු එක බැගින් දෙක බැගින් තුන බැගින් හතර ැගින් පහ බැගින් දේශිත දේශනා. කරුණු පහබැගින් තියෙනර් පරිච්චේදයට අපි කියනවා පස්වෙනි නිපාතය පංච නිපාතිය නැත්තම් පංචකංගුත්තරය කියලත් කියනවා කෙටියෙන් අංගුත්තර නිකායි පස්වෙනි පරිච්චේ දෙකෙන අදහසින්. සුමනා සූත්‍රයත් ඇතුළත් වෙන්නේ පස්සුවනි නිපාතයට අංගුත්තර නිකායි. සප්පුරි සධාන සූත්‍රයට ඇතුළත් වෙන්නේ පස්වනි නිපාතයට වලාම සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්ත්‍ර නිකායේ නොවැනි නිපාතයට නවකංගුත්තරය කියලත් කියවා. නව නිපාති අංගුත්තර නිකායි. දක්ින අවිභංග සූත්‍රය ඇති මජිම නිකායි උපරිපණාසකට එකනෙ තුන්ගවෙෙන පොත්වහන්සේට චුල්ලකම විභංග සූත්‍රයේ මජම නිකායි උපරිපන්නාසක තුන්ගෙන පොත්වහන්සේට අයිති වෙන්. මෙන මේ දේශනාවන් හය ඇතරම ගත්තුත් අංගුත්ත්‍රර නිකායනුන් මජිම නිකායනුත් උපටතා ගත්ත මේ දේශනාවන් හය දාන කතාව පිළිබඳ සූත්‍ර සංග්‍රහය සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍ර සග්‍රහය මේ දේශනා පහ පඉගෙන ගන්නකොට අපිට දානය පිළබඳ ගොඩා කරුණු ඉගෙනගෙන අපි තියෙනවා තවත් අපිට දානය පිළිබඳව කරුණු මෙහිම තවත් පරිච්චේදයක් තියෙනවා ඒ තුළිනුත් ඉගෙනගන්න පුළුවනි. පිනතුනි අදා ප ඉගෙනගන්නීමු මුලින්ම කාලදාන සූත්‍රය අංගුත්ත්‍රණිකායි පස්වනි නිපාතයේ තිබිෙන ඉතා පුංචි දේශනයක් ප්‍රමාණයෙන් ගොඩක් වටින ධර්ම දේශනයක්. කාලදාන සූත්‍රය සඳහන් වෙන්නේ මෙන මෙහෙම. පංචිමාණි භික්කවේ කාලදානානි කතමානි පංච මහණෙනි මේ කාලදානයෝ පහකි ඒ පහ කුමක්ද ලධානයෝ පහ කාලදාන කියල කියන සුදුසු කාලේදින දාන නියමිත කාලයේදින දාන විශේෂයි අන්ධානයන්ට වඩා විශේෂයි එකක් තමයි ආගන්තුකස්ස දානන් දේති ආගන්තුකයාට දානී දෙයි ඒ කාලදාානය ගතුක කියන වචන තේනවනි සිංහලට ත්තේ වචනමන ඇලතින පල වචනම ආගන්තුක කියන්නේ අපි අමුත්තන්ට අමුතුුවෙන් ආවා අලුතිං ආපු අය කෞදී අපි සමහර විට නු භික්‍ෂූන් වහන්සේ ලාඉන්නවා කොස බෑනුවරෙන් දලා නව බුදුරජාන්ස බැහැදකින්න බුදුරජාණාන්සයන්න සැවැති සැවැත්නූරට ආගන්තුකයි භික්‍ෂූන් රජගහනුවරින් එනවා සැවැත්නූරට ආගන්තුකයි. අපින්න අස පුවට එනවාව තව භික්ෂූන් වහන්සේලා ඒ භික්‍ෂූුණ ආගන්තුක භික්ෂූන්. ඔබේන නිවසටේ එනවා දුරබැහැර පලාාතක ඥාතීන් ආගන්තුක ඥාතිී. ඔබේ ගමටේන වාලුතිෙන් පවුල ඉඩමක් කරගන ගොළු ආගන්තුකයි. අ්‍ය ආගන්තුකායට කරන සත්කාරය. ආගන්තුකයන් විශේහි දෙන පරිත්‍යයාගය විශේෂධානයක් ආගන්තුකයාට දන්දීම ඇයිඒ ඒ පලාත අඳුරන්නේ ැ ඔබ ගෙදර ඉන්නවා කෑම ඉවර වනානං අලුතිෙන් ඔන්න අපිහිතමු රෑට වෙල තිබ්බ කෑම ඉවරයි. කවරල සහෝදරය ඔබේ අයකෙනෙ ගෙදරේ නවා. එනකොට කෑම නෑ නෑ කියලා ඔබ නොසලකා හැරියොත් ඔහුට පුළුවන් ලගතියනෙන කෑම හැදෙන අන්න හවල්තන අපහදන වෙලාව ඒ කඩේට ගියක් කෑම කෑවා. එහෙමනැත්තන් කඩේට ගිහිල පාන් ගෙඩියක් අරන්න ඇවිල මොන හරි හදාගැන කනවා. ඇයි ඒ සහෝදරයට අයියටහි ප්‍රදේශි හුරුයි ආගන්තුකයට හිම හුරු නෑ හු කඩයක් තියෙන තැනක් දන්න නෑ අවස දෙයක් සම්පාදනය කරගන්න විදිහක් දනි නෑ එ නිසා අපහසු තාවයන්ට පත්වෙන් ඉඩ තියෙනවා හිතේ බයක් තියෙනවා කුලෑටි බවක් තියෙනවා හිතේ පොඩි සැලෙන ගතියක් තියෙනවා අන්න එක නැති කරන්න පුළුවන් ඔබේ පරිත්‍යයාගෙන් ඔබේ කැපවීමේ අලුතිෙන් පවුලක් ඔබේ ගාමට යනවාඒගොල්ලොත් එක කතා කරලා යම් කිසි දෙයක් ගිහින් දෙනවා එයාලට විස්තර කියල දෙනවා ගඟ වැඩකට ද් පදව් කරනවා එක්කොම ආගන්තුක දාන ධානයත් සංග්‍රහය ආකර හතරයින ධානය ප්‍රිය වචනය සමානත්මතාව අර්ථචරියාව වචන කතාකිරීම සමහර විට සග්‍රහයක් හොද වචන කතාකිරීම මෙතන දී මේ ධානය ආගන්තුකයාට දීම ගොඩාක්ම මෙතන ඒකාල මිනිස්සු කළේ භික්ෂූන් හසේලා සාමාන්‍යෙන් එක තැන ඉන්නන්නේෑනෙ චාරිකාවය වඩිනවා. චාරිකාය වඩින භික්‍ෂූන් ගොඩාක්වෙලාවට තමන්ගේ ප්‍රදේශයට ආගන්තුක භික්ෂූන් වඩිනකොට එයාගන්තුකයන් විෂෙහි දාන දෙනවා හිත පහද වාගෙන දන්දිනවා එතකොට ඔවුන්ගේ ආගන්තුක බව නැති වෙනවා. සිත තුළ තියෙනර කුහුල ආගන්තුක බව හි තුළතියන බයගතිය නැතිවෙලා ආමේ පලාත මිනිස්සුබොහොම හොඳයි අපිට පහසුවෙන් යපෙන්න්න පුළුවන් ජීවත්වෙන්න පුළුවන් අන්න සිතට සැනසීමක්ගෙන ධන ආගන්තුක දානය සිතකට සැනසීමක් ගෙන දානයක්. ගමිකස්ස දානං දේති දෙවනි පේවර ගමන්යනායට දන්දෙනවා තැ ගමන්යනාය දන්නවා තමන්ගේ ප්‍රදේශී තිය දවල් නමුත් ගමනක් යනකොට අපිහිතම භික්‍ෂූන්හසල පහන්දරමයන්න ඕනේ. එතකොට අපිහිත උදේ හයට ගමන පිටක්තිෙන් ඕනේ. නමු සාමාන්‍යයෙන් ඒකාල පිඩ පාත වැඩිය නමයට විතර. ගෙවලල වව ඒ වෙලාවට එතකොට හයට පිින්ඩපාත් වැඩිය කැළ භික්‍ෂුට දානය හම්බින්නේ මන් වඩින භික්ෂුව ගැන දැනගත්හම සැදැහැවතුන් විශේෂයන් දානය කලින් හදනවා කලින් හදල පූජ කරනවා එකට කිනො ගමික්කදානය ගමන් යැන අයට දෙන දානේ. ඔබේ සහෝදරයක් කොහැරි ඉන්ට්‍රපිය් එකකට දුර යනවා එහෙමනත්තා රැකියාවකට දුර යනෝ ඔබ ඒ ගමන් යන කෙනාට කලින් දවසිරෑ මොනොහරි හදල දෙනවා මේක උදේට අරන් ඇන්න ගමිකදානයක් පාන්දරිි මැහැරිලා හුගේ බත් පාර්සලි හදල දෙන්නවා ගමිකදාමයක් සාමාන්‍යෙන් කෑමවේලක් දෙනාට වැඩිය ඔබට ගොඩා කෘථවේදී වෙනවනේද ඒවගේ අවස්ථාව කොහුට දානයක් දෙනකොට පාර්සලයක් දෙනකොට අතට ඇයි ඒ පෘථවේදී ඔබට වැඩිපුර පේන්නේ අනේ ගොඩාහ පින් අක්කේ කියලා කියෙනවනේද ඇයි? තිබ ලොකු බරකින් හු දහස් කරගත්තා ඔහුගේ හිතට සැනසිල්ලක් ගෙනත් දෙන දාානයක් අන්නේ කාලදානය ස්වභාවය එවගේ දන්දන ඔබ විශේෂ කැප කිරීමක් කළ යුතු දෙයක් ආගන්තුකයට දෙද්දිත් එහෙමයි ගමිකයාට දෙදිී ති ගමිකයා කෙනෙ ගමන් යන කෙනා එනිසා අද ඉන්දල මතක තියාගන්න සාමාන්‍ය දාානෙකට වඩා ආගන්තුකදාානය අනිසංස වැඩී ගමිකදානය ආනිසංස වැඩි ගිලානස්ස දානන් දේ ති ගිලනාට දන්දෙයි ගිලන් කෙනාට තමන්ගේ කටයුතු කරගන්න අමාරුයි ගිලන් කෙනාට සමහර විට හැම ආහාරයක් මහරියන් නෑ ගිලන් කෙනාට ගැලපෙන ආහාරයක් දීම විශේෂපිනා සාමාන්‍යයෙන් බෞද්ධ පරිසර තියෙනවාන කමීගොඩි කෙනෙක් ලෙඩවුනහම ඒ ලෙඩේ ස්වභභාවේ දැනගෙන ආහාරපාන හදාගෙන යනවා දැන් දරුවෙක් කම්බෙෙනන් අම්ම කෙනෙකුත් නිතර ගිලන් වෙනුවනින් අපප්‍රියාව හැදෙනව කන්න බැරුව හරීයට සතුටින් කරන දෙයක් අම්මලනි රසට කෑම පාර්සලයක් හදලා ගිහිල දෙවා. ඒ අයත් ගොඩක් සතුටු වෙනවා ඒ අම්ම සතුටින් ඒ හාරි ගන්නවා එනිසත් ගිලන් කෙනාට දෙනදානය විශේෂදාානයක් ඒකාලෙ ගිලන් උන ගැනිිච්චහම ගොඩක් කලාවට තැබිලි ගෙඩියක් කරන්න ඇනවා බාර්ලි ටිකක් තම්භගෙන යනවා එ කොයිකාලය වෙනස් වුන අද මන්දා අද උන ගැනුන්වය තැබිලිබොන්නේ බාර්ලිබොන්න ඒ බාරලි අරන් තම්භගෙන යන පුරද්දර තමයි ඔය මේ ඔරෙන්ජෙන් බාර්ලි කියලා හැදුුණේ අර පාට කරපු වතුරක ද බාලිබොන් නෑමිනිසු එබීම තම අරන් යනනි ලෙඩු බලන්න යනකොට ඒකයි ලෙඩාට යහපත පිණස පවතිනෝොද නැදැක බම තේරුම් ගන්න. කාලානු රූප වෙනස් සුනමින් ගුණ ධර්ම පවා විකුණුව වැරදි විදිහට. ඒ ලෙඩාට පත්්‍යයන් වෙන ආහාරයක් ඔහුගේ ඔහුගේ අපිරියාව නැතිවෙනහාරයක් අහල කතා කරලා හොයල බලල අරගෙන යන පුරුද්ද කාල දානයක් කියලන් කෙනාට දන්දීම හතරවැෙන එක දු්භික්ෂේ දානන් දේ ති දුර්භික්‍ෂයෙහි දන් දෙෙනවා දුර්භික්‍ෂයෙහි දන් දෙෙනවා දැන් මේ කාලේ දුර්භික්ෂ කාලයක් සාමාන්‍යයෙන් අපි ඉස්සර දුර්භික්ෂේක ඇති මටනං ඉසරම හිතුන්නේ පායන කාල පායල පායල වහින්නතු වගේා අදිගාපාලු වෙලා එතකොටාපු දුර්භික්ෂය විතරයි. නමු දුර්භික්‍ෂය කියන්නේ එහෙම විතරක් නෙමේ. ගංවතුරගලලා දුර්භික්ෂතිවෙන්න පුළුවන් ලැවගීනිනු දුර්භික්ෂති වෙන්න පුුවන්. සොරසතුරන් නිසාත් දුර්භික්ෂතිවෙන්න පුළුවන්. මේෝගේ කාලවල වැරදි පාලින තන්ත්‍ර නිසත් දුර්භික්ෂඇති වෙන. ැ පහුගේ කාලේ සංගතරෝගෙ නිසා රට වහලතේ දී දුරුභික්ෂයක් වගේයාවේ. දැනුත් මිල අධික වෙලා බඩු බාන්්ඩවල ගොඩාක්කෙන්වා දුරභික්‍ෂවලට මූුණ දුන මිනිස්සු. ඇයිඒ ආහාරපාන සුලබනෑ මි අධියි මිනිස්සුන්ට හාාගන්න අමාරුවයි. මිලමුදල් තියනයි ගන්නවා අනිත්තයට නෑ. මෙන්න මේ වගේ කාලයක නැතිබැරි අය වෙනුවෙන් ආහාර පාන දීම දුර්භික්ෂයේ දින දානයක් අපිට මතකයි අපි මේ ශ්‍රද්ධහා මාධ්‍ය මුල් කරගෙන මාධජාලය මුල් කරගන අ ගොවිතැන් පාලුවෙන ගොවිතැන් කරපු මිනිස්සුන්ගේ එලවලු විකුණගන්න බැරි කාලේ මිනිසුන්ට බඩුමුටු හොයා ගන්න බැරුව ෙවල්ල හිරවෙලා හිට කාල එලවලු දන් දුන්නා. දුරභික්‍ෂයේ දුන්න දානයක්. සෞඛ්‍ය පහසුකක් ැ තැන්වලට සෞඛ්‍ය උප කරණ දුන්න දුරභික්ෂයේ දුන්න දානය සස්්‍රීක යුගයේ කිව උපයගන්න පුළුවන් යකට මට අදත් කතා කලා අපි අසපූතියන ගමී ග්‍රාහම සේවා නිලදහරිතුමිය එක පවුලක්ෙන්වා දුෂ් කරයි අපි කලිනුත් ඒ කාලෙවල්ලල දුන්නා හොයල බලලා එතකොට මම කිව හෙට එන්න අපි ඒගොල්ලන්ට බඩුමල්ලක් දෙමු එතකොට ඒ දුර්භික්‍ෂය දෙන දානය අපි එතන සිල්වද්ද දුස්සිල්ලද කියන කතාවට වඩා ප්‍රතිග්‍රහකයා වෙලා තියෙන අපහසුතාවේ තමයි බලපාන්න හැබැයි දුරභික්ෂ කාලයේ සිල්ලතුන් විශයහි දුන්නොත් ඒක වඩා මහත් පලයි සාමාන්‍ය මනුස්්‍යයට දුන්නත් එකත් සාමාන්‍ය මනුස්සයෙකුට දෙන දානයට වඩා දුරභික්‍ෂයකට මුහුණ පාන මනුස්සයෙකුට දෙන දානය පෙන වැඩි අත්‍යවශ්‍යම වෙලාවක දාන් දෙෙන ඔහුගේ සිත සතුට වෙනවා භික්ෂයක්ක් වෙලාව යමක් ලැබුණහම ලැබෙන සතුට මාධ්‍යී දැකළ ඇති ඒවගේ නොහෙස්සතුූ මොහොත කොහොට ලැබෙනකොට යමක් දුකට පත්වෙලා එන්න වෙලාවෙ සතට වෙන හැටි අන්නේ සිනහාාව දකින්ට බාස කරන්න දුර්භික්‍ෂි දන්දීම මහා පිනක් ඊළඟට තියෙනවා යානි නව සස්සානි නව පලානිතානී පටමං ශීලවන්තේ සු පතිිට්හපේති ඒකත් කාලධානයක් යම් ගෙදරක යම් ඉඩමක නව ශස්්‍යය නව පල තියෙනවා නම් ඒක න ඔබේ කුමරේ අලුත් සහල් ඔබේ වත්්‍ය පිටිය හැද අලුතින්ම හැදෙන පේර ගෙඩිය දෙලුම් ගෙඩිය පැපපුුල් ගෙඩිය තැබිල ගෙඩියේ මේ අදටත් කරනවා අපිත් කරලා තිෙනවා ෙවලුල ඉද ඒක තානි පටමං ඒවා මුලිම් සීලවන්තේ සු පතිට්ා පේති සිල්වතුන් විෂයේෙහි පිහිටවීම. මුලින් මෙහැෙන ගඩිය කෙලා මිනිස්සුවෙන් කරගෙන දල බුද්ධ පූජාවට පූජ කරන බුදුරජාන් වහන්සේ අග්‍රම සිල්වත සංගහාට පූජ කරන ඊට පස්සේ තමයි පරිබුහුග කරන්නේ ඒක හොඳ පුරුද්දක් එක කාලදානයක් අලුස් සහල් වෙන් කරගන්නවා සමහරු කුඹර ගොයන් කපන්නත් කලින් අතින්ම ගොයන් කරල් දෙකතුනක් කිහිපයක් අරගෙන වෙන් කරලා ඒ බිමගාන්න නැතුව ඒ කුඹුරේ වෙනම ටැක්ටරෙන් පාගන්න නැතුව අතිං සූරල්ලගන්නවා වංගෙඩියේ දාලා කොටනවා අලුස්සාල් හදාගන්න දළදා වහන්සට ජෛස්ශ්‍රීමමා බෝධයට රුවන්නේ සෑයටට කිරිපිඩු පූජ කරනවා ගමේ පන්සලේ වෙහෙරට බෝධයට කිරිපිඩු පූජ කරනවා ඊළඟ කොටස සංගයාට කිරිබත් හදලා පූජ කරනවා ඊට පස්සේ තමයි පරිභෝග කරන්නේ ඒක ආශිරවාදය පෙනස පවතිනවා එක විශේෂ පිනා නවශශ්‍ය නවපල සිල්වතුන් විෂයහි පිහිටවීම දැන් මතකද කාලදාන පහ ආගන්තුකයාට දන් දෙෙනවා ගමිකයාට දන් දෙෙනවා ගිලන් කෙනාට දන්දෙනවා දුර්භික්ෂය දන්දෙනවා තමන්ගේ හේනි වත්්‍ය පිටිය හැදෙන නවශ්‍ය නව පල සිල්වතුන්ට පූජා කරනවා. භාග්‍යතුන් වහසේ අර්ථය කැටිකොට මේ කාලදාන සූත්‍රයේදී දේශනා කළ මේ කාලදාාන සූත්‍රී අර්ථ විග්‍රහ කරලා තියෙනවා මේ අර්ථකතාව තුළත් ඒ ගාථාවන්ගේ අර්ථය ඉතාම වැදගත් මේ ගාතාවන් ඔ ඔබට ගොඩක් මුණ ගැහිලා ඇති සූත්‍ර කරුණක් කියල හිට පස්ස ගාතාවන් කියන ඇයි මේ ගාථාවන් කියන්නේ මේ අර්ථකතාව තුළ සඳහන් වෙනවා ඒ ගාතාවන් සමහර විට සඳහන් වෙන්නේ කලින් කියපු නැති අර්ථ නැවත කියන්න සූත්‍රය තුළ නොකියනු අර්ථ ගාථාවෙන් අන්තිමට කියනවා සමහරවිට සූත්‍රය තුළ කියවිච්චාර්ථම නැවතහකුළුවා කියනවා එහෙම නැත්තං ශ්‍රූත්‍රය තුළ කියවිච්චාර්තයි එහි නොකිය විච්චාරතයි දෙක මැතුළත් කරලත් ගාථාවන් කියනවා අවසාන තවත්චදිහකට ගාතාවන් ා ගාථාවෙන් ධර්මයහන්න රුච්චයෙන්වා ඒ අයට උපකාරය පින්සත් ගාථාවන් දේශනා කරනවා එහෙම නත්තන් සූත්‍රයක් කහලෙවරුණාට පස්සේ අනේ ඒ කරුණ ආයහන්න ඇත්නම් මට හරිටම මතක හිටිය නෑනේ කියලා හිතෙනයට නැවත මතකේ අලුත් කරන්නත් දෙවනි වතාවට ඒ දේශනා කිරීමටත් ගාතා භාවිතා කරනවා විසිරුණු සිත්්‍ය ඇතියායගේ ප්‍රයෝජනය පිණිස මුලින්ම කියත් දිහිතය හුගේ එකඟ වෙලා තිබෙන නැත්නම් විසිරුණු සිත්තයගේ ප්‍රයෝජනය පිණිසත් යම්කිසි කරුණක් නිසා පැහැදිලි කරගැන්ට බැරිවෙච්ච දේ ඇතුළත් කිරීමටත් මේ ගාථාවන් නැවත දේශනා කරනවා බේවිදිහයට ගාථාවන් කීමෙත් විවිධ හේතු තිබිල තියෙන අපිදන්න නැති. බුදුරජාණන්ස දේශනා කළා ලසන ගාථාවන්. කාලයේ දදන්ති සප්ප්ඥා වදඥෝ වීත මච්චරා කාලේන දින්නං අරියේසු උජුබුහු තේසු තාදිසු බිප්පසන්න මනා තස්ස විපුලා හෝති දක්කිනම්. ලධන්න සූත්‍රය අවසාන ගාතා වන් තුනේ පළවෙනි ගාථාව. සප ප්ඥා කලකන්නේ ප්‍රඥ්ඥාව සහිත උදවිය. ප්‍රඥාව සහිත උදවිය ඉන්නවා වදු වදඥූ කෙලකන්නේ වචන දන්නා කාගේ වචන දන්නාද උපකාරයක් බලාපොරොත්තුවෙන අයගේ වචන හඳුනන ප්‍රතිග්‍රාහකයන්ගේ දන්පැන් පිළිගන්න අයගේ වචන හඳුනන නුවනැති, වීතමච්චරා මසුරුකම නැති අය කාලයේ දදන්ති, සුදුසුකාලයේ දන්දෙති සුදුසුකාලයේ දන් දෙන්නේ කවුද ක්ෂණ තුනක් තිෙන්නෝ නැහට සප ප්ඥා ප්‍රඥාව සහිතවෙන්න ඕනේ වදඥු ඉල්ලාගන්නා අයගේ වචනය තේරුම් ගැන්ට දක්ෂවෙන්න්න ඕන තරුම් ගැනීමට දක්ෂ වෙන් ඕන. වීත මච්චර මසුරුකම නැති අයිවෙන්න ඕනේ මසුරුකම දුරු කලාය මසුරුකම කියල කියන්නේ තමන් සතුදේ තව කෙනෙක් පාවිච්චිරනට ඇති අකම ඇත්ත තමන් සතුදේ පාවිච්චි කරනවට කැමති බව වීත මසුරු මසුරුකම දුරු කර බව තියෙනවනම් ඔවුන් සුදුසු කාලේ දන් දෙෙනවා එන ආගන්තුක දන් දෙන්නේ ගමන් යනයට ගමිකදාානයේ දෙන්නේ ගිලනාට ගිලන්ඩානේ දෙන්නේ ඊරඟට ගිලන්ඩානේ හතර නිධානයමකක් දුරුභික්ෂ කාලේ දුර්භික්ෂ කාලෙ දන් දෙෙන්නේ සිල්ලොතුන් ගුණවතුන්ට නවශස්සය නව පල දන් දෙෙන්නේ කොයි වගේ ඇද ප්‍රඥාවන්ත අය නමු සමහරවිට වත්්‍යපිටිය අලුතෙන් හැදෙන ගඩියක් පන්සලට පූජ කරන්න ගෙනියනකොට ඔය ගෙදරම ඉන්න දෘෂ්ටි ගතික මනුස්සේ බහින්න පුළුවන් මොකට ඕවද දෙෙනවද මේ පොඩි ලළමයකට දෙන්න ඇතු. ප්‍රඥාවන්තද මෝඩද සමහර දේශපාලන දෘෂ්ටි තියෙනවා නෑ නෑ එහෙම තවෙන කොට ද දෙෙන්න්න හොඳනෑ ඔතකොට දන්දුුන් හම ඉල්ලන්න පුරදෙනනවා. ඒ ලෝකයේ පින පවගැන ලෞගික සම්මාධිට්ටයවුන් තුළ නෑ ලෞගික සම්මාධිට්ටි නැතිවන හම පරම්පරවිෙන් ආපු ශ්‍රේෂ්ට් ගුණධර්මුවල්ට පවා පයි ගහනවා එනිසා සප්ප්ඥ ප්‍රඥාව සහිතයෝ තමයි සුදුසු කාලෙ දන් දෙෙන්නේ ඉල්ලගන්න අයගේ වචන අඳුනන්නේ මසුරුමල දුරු කරලායින්නේ කාලේන දින්නං අරියේසු උජුබහුතේසු තාදිසු විප්පසන්න මනා තස්වයි පුළහෝතු දක්खෙන තාදී ගුණඇති තාදී කෙල කියන්නේ අටලෝ දහමින් කම්පා නෝන ගුණ අටලෝ දහම කියන්නේ ලාභයාලාභය ශ්‍යස අයස සැප දුක නින්දා ප්‍රසංසා මෙන මේ කියන අටලෝ දහමින් කම්පා නොවෙන ගුණ ඇති තාදී උජුබහුතේ සු රුජුභවට පත් වනු උජුබහුත මේ කාය වචී මනෝකෙන ත්‍රිවිධ ක්‍රියාවන් ඇදගති දුරු කරගෙන රිජුබවට පට්ටලා අරියේසු ආයුතුමන් වහන්සේලා කෙරෙහි ආර්යුතුමන් කවුද සෝවාන් මාර්ගයන සෝවාන් පලයට පත් වන, සකදාගාමිී මාර්ගස්ස පලස්ත, අනාගාමි මාර්ගස්ස පලස්ස රහතන් වහන්සේ. කියන අස්ටාර්ය පුද්ගලයන් වහන්සේලා තුරින්. එ පිරිසක් කෙරෙහි හෝ ආරයන් කෙරෙහි කාලේන දින්නම් නිසිකල්ලී දුන්දයක් වේ නම් එකොහොමද විප්පසන්න මනා තස්ස ඒ දන් දෙන වෙලාවේ විප්පසන්න මනසක් තියෙනවා වි්පසන්න මනසක් කියලා කියන්නේ දන් දෙන්න කලනුත් දන් දෙෙන අවස්ථාවත් දන් දුන්නට පස්සෙත් විපසන්න මන පූරුව මුංචන අපර කියන අවස්ථා වන දන්දෙන්ට පෙර පූජා කරන අවස්ථාව පූජා කළට පස්සේ කියන අවස්ථාතුනේම විපසන්න මනා පැහැදුනු මනසක්තියෙන් නොනෑ පැහැදිලි මනසක්තිය ඕොන ප්‍රසන්න මනසක්තියෙන් නෝනෑ අන්නහම පැදුනු මනසිංහ සුපසංසිතිං කාටද දන් දෙන්නේ අටලෝදහමෙන් කම්පාන නොවෙන රිජුගතිගුණ ඇති ආර්යඋතුමන් විෂයෙහි සුදුසු කාලෙ. එනම් මේ කාලදාාන සෝත්‍රයේ මූලික වසයෙන් පදවල අර්ථ බලද්දිී කාට වුණ දෙන්න පුළුවන් ආගන්තුකයාට ගෙලනට ගමිකයාට දුර්භක්ෂයට අ වෙච්ච කෙනට දන් දෙන්න පුළුව. නමුත් මේ ගාථාවලදී ඒ අර්ථය වැඩිදි වුණු කරනවා ඒ විදිහෙ දානදන්ටෝනේ අටලෝදහමේ කම්පානමෙන රුජුගතය ඇති ආරය උතුමන් විශේහි තුන්සිත පහදවාගෙන දුන්නොත් තස්ස විපුලා හෝති දක්කිනා ඔහුගේ ඒ දක්ෂිනාව විපුලවෙයි ඒ දන්දීමේ ප්‍රතිඵලය මහත් පල වවා එහනම් සාමාන්‍යෙන් අපිහිතමු දුස්සීල කෙනෙක් ඉන්නවා ආගන්තුක අපේ ගමට එනවා පිට පලාාත්තකින් කෙනෙක් අපි හු තිබහන් අනුවව දකිද්දි කතා කරල වතුර විීදුරුවත් දෙනවා ආගන්තුකෙකට දුුණ දානයක්න එතකොට යාගන්තුකයායට දුන්න දානය සාමාන්‍ය කෙනෙකුට වතුර වීදුරුවත් දෙනවට වඩ වැඩි පින. මහත් පල වෙන්න මහත් පල වෙන්න නං ආරයයඋතුමන් විශයහි ඒ ආගන්තුකධානේදෙන්ට ඕනේ ඒකයි මේ ගාථාව අර කලින් නොකී අර්ථයක් ගාථාවෙන් වැඩිදිියුණු කරල දේශනා කලාා. එතකොට තමයිඒ දක්ෂිණාව විපුල බවට පත්වෙන්නේ. ඒන දක්ෂිනාව විපුල බවට පත්වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ඇති ගුණ මත පදනම්ම ලන්න එකනනිෙට දේශනා ගැලපිලැනැහැටි යෝ සීලවා සීලවන්තේ සු දදාති දානං ධම් මේේන ලද්දං සුපසන්න චිත්වාදදි වසින්තීනෙ සිල්ලොත්ව සිල්ලතුන් විසෙහි ධර්මිකව ලදදේ පැදුණු සිටින් දුන්නොත් කර්මකරම්ඵල අදහගෙන තංවඒදානං විපුල පලන්ති බ්‍රූමි අන්නේ දාානය විපුල පල තියෙනවා කියලයි කියන්නේ මහත් පල මහානි සංස පිනක් මේ පින්නතුන් රැස්කර ගත්තා කියලා අපි කියනවනේ ඒ ඔබට නිතර අහන්ට ලැබෙන එකඇයි ඔබ බුද්ධප්‍රමුක සංගෙහා විශෂෙහි දන්දන නිසා නිතර. බුදුරජාන් වහන්සේ තාදී අටලෝ දහමින් කම්පාවෙන්නේ උජුබොහුතේසු හරජු ගතිගුණවලින් යුක්තයි ආරය උතුමන් වහන්සේ තුන් ලෝකේම පරම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ඒනිසා බුදුරජාණන් වහන්සේට දෙනදානය විපුල පලතියෙනවා. බුදුරජාණහන්සේගේ ශ්‍රාවක සංගිහා විශෙහි දන් දෙෙද්දි අපි අරමුණු කර ගන්නන්නේෙත් අස්ටාරි පුද්ගලයන් වහන්සේලා. ඒනිසා ඒ පිනත් මහත්ඵල මහන්සන්ස වෙනවා. ඒ තත්ව අනුමෝදන්ති වෙයා වච්චන් කරවන්තිවා. ඒ විදියට ආරය උතුමන් විෂයෙහි තුන්සිත පහදවාගෙන නුවනැත්තෙක් මසුරු මල දුරු කරගන දඳුන්න්නහම ඒ දක්ෂිණාව විපුල පලගෙන දෙනවනී ආන්න ඒක ඒ තත්ත් අනුමෝදන්ති යම්කිසිකෙනෙක් ඒ දානය අනුමෝදංවෙත් සාදු සුට්ටු කිය අනුමෝදං වෙනවා හොඳයි මැනවී යහපත් කියලා අනුමෝදං වෙනවා සාදු සාදු කියල අනුමෝදං වෙනවා. වෙයි ආවච්චන් කරුන්ති වහෙම නැත්තංත් පිළිවෙත් කරනවා ඇතෙන්ටඇැවිල්ලා. දැ නිවෙස් වලට සංගයහා වඩම්මල ධාතු කරඩුව වඩම්මල සංගය වඩම්මල දාන දෙනවනි. එතකොට සාමාන්‍යෙන් ගමී පුරුද්දක්නේ හරී ආසාවෙන් එතන මැදිහත් වෙලා උපස්ථාන කරන පිවතුනන්න නමු හරීයට ඉති උපක් ලේස. සමහරු දන්නේ ඒ පින මහත්ඵල කර ගන්න විදිිය. සමහරු එතනන මන් තමයි බොහෝ කාලයක් ඉඳලාවය කටයුතු කළි මගෙන් මහන් ඕන තව කෙනෙගි අහලකළු ගැටිනෝ. හර දානයේ පින පැත්තක එතන තියන කෙලිස් සමහරු ඉන්නවා එයාම තමයි අන්නන්සි කපන්න දන්නේ වෙනය දන්නේ. එයාම තමයි පළතුරු ප්‍රේට් එක හදන්නේ වෙනය දන්නේ යා සද්්‍යට කෑගහනෝ එයා බලීනවා දැන්යා අතන නායකත්වයක් කදර්මි දානී බුද්ධ ප්‍රමුක මහා සංගයා විෂෙහි දෙනකොට බුදුගුණ හිතීමක් සඟගුණ හිතීමක් කවුරුත් කියන්න පපුතේ බුදුගුණ හිත හිතාව පලතුරුටික හදන්න සඟගුණ කිය කියා සඟගුණ හිත හිතා ඔය පූජා වරින්න භාජනවලට වෙන් කරන්න එහෙම කියල දෙට දන්න අයා අඩයි දැන්දැ දන්නවා අපි කියර දීලම නමුත් නැත්තං සාමාන්‍ය ගමී ගොඩේ පුරුද්දක් හැටියට සිරිතක් හැටියට කරද්දිී සමට ධන උයන්නේම ඒ උයන්ට උයනකෝ කියයෝ බීලා ධන භාජනවලට බෙදන්නේ බීලා පැත්තක තියාගන ඉන්නේ බෙහෙත්තුවගේ ඒ දානමය පින හට රෙස්සෙන පිෙන බාල වෙනවා ඒමනැත්තම් පොඩියායි බලාගෙනඉන්නේ පෙරේතකමින් පොඩිියයි ආසායක සභාවිකයි නමුත් ඔුන්ට වැඩි හිටියෝ කියල දෙන්න ඕන පුතේ ආසකරන්න එපාමය වෙලාී. මේ වෙලාවෙ බුදුගුණ හිතන්න සගුණ හිතන්න තේරෙනවා අපේ බෞද්ධයට තමයි පුදුම ලෙඩක්තියෙන්නේ අනිතාගං වල පුංචි ළමයිට පුංචි කාලෙඳල යාගමික දේවල් කියල දෙෙනවා සමහට උපවාස කරන්න පව උගනවා. අපේ අයි අනි තොක්කොම චූටි කාලින්දලලා හින්දදි සින්දු කියන්ඩ ගනවා ඉංග්‍රිසි සිින්දු කියන්්ඩු ගණනවා නටන්ඩු ගන්නනවා සෙල්ලං කරණඩු ගන්නවා පීනණඩු ගණනවා හැබැයි මේ බෞද්ධ සිරිත්චිරිතිගාතාම පොඩි ළමයියට තේරෙෙන්න්නේෑ. බඩිගිනී අනේ පෞ කියල දෙනවා. ඒ වෙලාවට පුදු මනුකම්පාවක්. සමට බුද්ධ පූජාවට සංගයාට දෙන්නත් කලින් පොඩ ළමයි ටේතියනො ෑ. ආදරයට අන්තිමටේ ළමයිට නැති කරන්නේ ගෞරවෙන් දන් දෙෙන පුරුද්ද. අග්‍රභාගේ බුදුරජාණන්ට පූජා කරල පිදී තුමන් පිදීම පින නැති කරල දානවා. ඒ නිසා ඒ ස්ථානවල වත් පිළිවෙත් කරද්දිීත් උපක්ලේස නැතුව කරන්න ඉගෙන ගන්න ඕනේ. වෙයියාආවච්චං කරුන්තිවා යම් කිසි කෙනෙක් අර දෙන සංඝෙයා විෂයහි දෙෙන දානය ආගන්තුකයාට වේ ආගන්තුක භික්‍ෂූන් වහන්සට හරි ඒමනත්තන් ගමන් වඩින භික්‍ෂූන් වහන්ේ නමකට හරි ඒම නැත්තන් ගිලන් භික්‍ෂූකට හරි එහමනැත්තන් දුර්භික්ෂ කාල සංගයාවදි සහරි ඒමනැත් ව නව අස්වැන්න නව පලවැලක්හරි දන් දෙනකොට ඒක එතැන ඉදැලා අනුමෝදන් වෙන අයාම ඒැත්තගේ දානට උදව් කරනවා. න තේසං දක්ෂිනාඕනු තමන්ගේ ධානට මැදිහත්තුෑ කෙළයි දක්සිණාව ඕන වෙන්න දක්ෂිනාව අඩුවක් වෙන්නේ ඒ වතාවත් කරනට අඩුවක් වෙන්නෙත් නෑ ඒවගේම අනුමෝදන් කරවගත්ත කියලා ඒක අඩුවක් වෙන්නෙත් නෑ. තේපි පුං්ඥස්ස භාගිනෝ ඒ අනුමෝදංවෙන යත් පිනේ කොටස්කරුවුවෙනවා. දැම් මේ දානයට තවායි උදව් කරගත්ත කියල පින අඩු වෙන්නේ. සමරුතනනි මම්ම කරන්න ඕන මේක මගේ අද දෙකෙන්ම කරනු මයිධානි බදන්න ඕ නැනෑ තවායි උදව් කරගත්ත කියලා තමන්ට පිණි අඩුවක් වෙන්නේ. පැත්තකින්දල අනිත් අයි දැකල සාදුු සාදු කියලා අනමෝදංග වුනහම දායකයන්ට ඒ පින අඩු වෙන්නේ හරියට පහනකින් තවත් පහන් දැල්ලුවා වගේ පහනකින් පහන් දැල්ලුවා කියල මුල් පහන යාලෝකය අඩු වෙන්නේ ඒ පහන යාලෝකයේ අනිත් අනිත් පහංගොලට ගියා කියලා ඒ පහන යාලෝකය අඩු වෙන්නේ ඒ වගේ දාන දෙද්ද පිටි ස එකතු කරගෙන දාන්දෙන් ඕනේ ඒ පිරිසා අනු මෝදං වෙනවා උදව් කරනවා ධනයේ පිණි අඩුවක් වෙන්න ද අනුමෝදන් වෙනට උදව කරණා අත්තඒ පිණේ කොටස්කරු බවට පත්ති නවා. තස්මා දදේච අපපටිවාන චිත්තෝ යත්හ දෙන්නං මහත් පලන් පුං්ඥාණ පරලෝකස්මිින් පතිට්ඨා හොන්ති පාණිනං අවසාන ගාථාව. ඒ නිසා යම්තැනක දුන්දය මහත් පල වෙනවා නං යත්ත දින්නම් මහප්පලක් ඒක නිකං තස්මා දදේච අපපටිවාන චිත්තෝ නොවලකක් වලක්වා නොගත්සිතිින් දන්දෙන් ටඕනේ අප්පටිවාන චිත්තෝ වලක්වා නොගස්සිතිින් මසුරු මලයින් වලක්වා නොගස්සිතිින් දන්දෙන් ටඕන ඊළඟට නොපසුබස්නා වීරියකින් අපපටිවාන චිත්තෝ නොපසුබසින වීරියකින් නොපසුබසින සිටින් යුක්තව දානෙ දෙෙන් ටෝනේ. සමහර විට දාානයක් දෙනකොට ඒ කටයුතුය දෙනකොට තවතව කරදර බාද කිය එනකොට පසුබහිනෝ ද මේකාලේ දුර්භික්ෂ කාලයක්. මේකාලේ සමධාන භාරගෙන තියෙනව පන්සලට අස පූට ප්‍රහාරයට සමහර කෙනෙකුට කතා කරලා කියන ලේසි අනේ හාමුදුරුවනේ අපිට දාන දෙන්න අපහසුයි අපි ඒකට යන වේදමක් දෙන්නම් කියල කියනවා. නමුත් ඒවිදිහට ඒ බාධ සහිත වෙලා වී ඒ විදිහට තමන්ගේ තියෙන තමන්ට ඒ පිස කැපවෙන්න තියෙන අවස්ථාව සරල විදිහට පහසුවෙන්ම බඟහැරගන්න ඇැතුව අපපටිවාන චිත්තෝ නො පසුබස්නා වීරිය සිටින් යුක්තව දන්දුන්නොත් ඒක මහත් පලවෙනවා. බලන්න බුදුරජාන් වහන්සේ අනුකම්පාවෙන්න්නේ මේ ධර්මය උගන්වන්නේ. නැතනම් බුදුරජාන් වහන්සේට මේවා පැහැදිලි නොකරන්න තිබ සරල කරනු කියලා. මේ ගාථාව පුංචි වනාට එක ගැඹුරු අර්ථයක් තියෙනවා. ගැබ්වෙලා තින් අර්ථය හැරි පළල් නොපසු බසිනා වීරියෙන් යිප්තුව දානය දෙන්න ඕන එතකොට ඉදානය මහත් පලයි ප්‍රශ්න එනවා කරදර එනවා ගමිකේකොට ගමන් ගන කෙනෙකුට දාන දෙන්න පාන්දරින් ඇහැරෙන් ඕනේ. ගිලන් කෙනෙකුට දාන දෙන්න විශේෂයෙන්ගේ ගිලනාට පත්්‍ය අපත්‍යදේවල් හොයන්න ඕනේ. දුර්භික්ෂි කාලයේ දානයක් දෙනකොට සමහරිට තමන්ටත්වේ දුරුභික්ෂ බලපාලතයෙන්නේ පිළිගන්නට විතරන්නේ මේ ඒකට යම් කැපකිරීමක් කරන්න ඕනේ හැබැයි ඒක මහත් පල වෙනවා නොපසුබසින වීරියෙන් දැඳ න්නහම පං්ඥාණි පරලෝකස්මිං පතික්ටා හොන්ති පානිිනන්ති මේ පුුණ්්‍යයෝම පරලොව සත්වයන්ට පිහිටට පැමිණෙත් පිහිට වෙත් පරලෝ කස්මින් පරලොව යනකිෙනට පතිට්ටා හෝන්ති පානං ඒ ප්‍රාණීන්ට පිනම පිහිට පිණිස පවතිත් දැ බලන්න බුදුමුවින් වදාළ වාක්‍යයක් නේදමය පුං්ඥාණි පරලෝකස්මිං පතිට්ටා හෝන්ති පාණිනං පරලොව යන සත්ත්වයන්ට පිහිට පිණිස පවතින්නේ පින මේ විදිහයට පරලොව උපදින සත්වයාට පිහිට පිණිස පවතිද්ද සමහරු පිනට ගරහනවා සමහරු උගත් භිච්ෂූන් වහන්සසිම් පිනට ගරහනවා එතකොට පරොව යන සත්ත්වයායට පිහිට නැති කරන්නේ. එනිසා මේ ධර්ම දේශනා කිරීම කියනක පහසු දෙයක්න මේලා බුද්ධ වචනය තිබ්බ අර උදයි සෝත්‍රි හරියට දැනගෙන ධර්මය කියන්ට ඕේ. තිනම් මේ බුද් දේශනාව තියන කේ විදිහටම කියන්න ඕනේ. තමන්ගේ මත බුදධදේශනාව සමග පටලලා කියන්න ගිහිල්ල ගොඩාක්කයකුසල් පුරෝගන්නවා. මේ පිනට ගරහලා දානයට ගරහලා ඔවු අනිමේ කරන්න ඕනේ ඔය දන්දනිමව ප්‍රාථමික දේවල්. පින් කරපුහාම සසර දික්කනවා. එනි සව කරන් ෙපා කියේ යම් කිකෙන ගැහෝත්. ඒකෙන පරලව සත්ත්වයන්ට පිහිට ප පිනට ගරහන්නේ. සත්වයාට මේ සසර සැඩ පහර ගහගනය යන සත්ත්වයාට පිහිටක් පිණිස පවතින දට පහර ගහන්නේ. එනිසා හට සසරයේ පිහිටක් ලැබීද. එනිසා බුදුරජාණ වහන්සේ පින වර්ණනා කළා පින පිහිට පිණස පවතිනවා කිවවා මහත්ඵල මමාහනි සංස විදියට පින් ැස් කරගන්න විදී ඉගැෙනවා. එනිසා පංවතුනි. ත් කවදාවත් පිනට ගරහන්න හොද නෑ. පුදුරජාන ස වධරන මා භික්කවේ පුඥානම් භාහිත්‍ය මහනි පිනට බයවෙප සුකස්ේ තම් භික්කවේ අධිවචනං යදිදම් පං්ඥාණ පින කියල කියන්නේ සැපේටම කියන තවත් නම. ඇයි මේ ඒකාලෙත් පිනට ගරහනා ඉඳලතියෙනවා. පින කියන්නේ ඒකාන්ත විසඳුම නෙමී නමුත් පින කියන්නේ මනුස්සයගේ ජීවිතයට සැපත පිනස පවතිනදවා. පින පරවයන සත්වයායට පිහිට පිින්චි පාතිනවා. මේ කාලදාන සූත්‍රයේ අතිීශය වැදගත් පුංචි දේශනාවක් වුණාට දැන් මතක්කර ගම කාලදානු පහමණුවද ආගන්තුකයට දන් දෙනවා ගමන් ගැන කෙනට දන් දෙෙනවා ගිරනට දන් දෙෙනවා දුර්භික්ෂ දන් දෙන්නනවා තමන්ගේ හේනි පිටිය හැදෙන අලුද්දේ මුලින්ම සිල්ලතුන් ගුණවතුන්ට දන් දෙනවා. හිට පස්ි තමයි තමන් පරිභෝග කරන්න. මෙන මෙය ආ ගන්තුකාදී දාන සිල්ලතුන් ගුණවතුන් අටලෝදහමේ කම්පා නොවෙන රජු ගති ඇති ආරය උතුමන් විශෙහි මසුරු මල දුරු කොට දඳන්නොත් ඒ විපුල පල ලැබ දෙනවා තුන් සිත පහදවාගෙන දෙන්ටඕන. අපිතම බහත් අටලෝද හමෙන් කම්පාන වෙන සිල්වත් ගුණත් උතුමට නම අපි සාමා්‍ය මනුස්සයට සතාසී පවට දන් දෙන්න කියලා එතකොටත් සාමාන්‍යෙන් දෙනදානට වැඩිය ඒ පින වැඩි වෙනෝ. ඒට හේතුව සුදුසුකාලේ දන්දන්න ඒ අනුමෝදං වුනත් ඒකට උපකාර කළත් ඕවනුත් පිණේ කොටස්කරුව වෙන ෝොමිසක ඒ දන් දෙෙන කෙනට පිණි අඩුවක් වෙන්නේ. ඒනිසා නොපසුබස්නා වීරියෙන් යුක්තව මේ මහත්ඵල මහානිසංසධානයේ දෙෙන්ට ෝනෑ පින කියන්නේ පරල උපදින සතවයට පිහිට පිරිස පවතින දෙ. අපි හැම දෙනා ටත් මේ උතුම් කාල්ධාන සෝත්‍රය ජීවිතයට ගලපගන අපේ ජීවිතය පිනෙන් පුරවගන්න වාසනාව ලැබේවා සාධ සාදුසා අද දවසේ මෙඋතුම් අමාදොර විවරවය දම් දෙසුම සඳහා විකාශන දායකත්වය ධර්මින් පින්ංගරැස් කරගන්නේ හාලියල බෝගහා මඩිත්ත පොල් ගස්වත්ත ඉසුරු නිවසේ පදිංචි පෙන්න්නත් නිලන්ත මහතා සහ අසංගිකා මහත්මය විසින්. තේ පිංවතුන් ඉතාම ශ්‍රද්ධහ වෙන්යුක්තව අද ධර්මදානමය පින සිද්ධ කරගන්නේ. රැස්කර ගස්වියලු පින් පින් කැමති සියලු දෙවියවූ අනුමෝදංවු සැපේට පටෙත්වා ශ්‍රද්ධහදීගුණෙන් වැඩෙත්වා දෙවියෝද අමහාමහනිවනින් සැනසීම ලබත්වා සාදුසාසා ගර දේවෝත්ම කල්යාාන මිත්‍ර පෙනවසලක සාමන් හන්සට ේ පින් අන මෝදංවා නිරෝගිසුව දීරු ගහාශ වෙත්වා උතුම් ධර්මාබෝධයට හේතුවාසන වෙත්වා සාධසාදු දායකත්්‍යය දරු නිලන්ත මහත්මාසහ අසංකා මහත්මය නමින් අනන්ත සසර පුරාවටත් මේ ජීවිතෙත් මේේ ගුස් පෙන් බරාපොරොත් සෙලු ඥාතීන්ට්‍ර ේ පින් අනු මෝදං වෙත්වා ඥාතිීන්ගේ පරලව ජීවිත සූපත්්‍රත්වා සපවත්වෙත්වා සංසාර්දුකින් අත්මි දෙෙත්වා සාධසාධසා අප්‍රේල මස ධහනමෝන දෙනට උපන්දනයේ දනු අසංගිකා මහත්මියයටත් ස්වාමි පුරුෂයාවන නිලන්ත මහත්මාටත්මපින් අනුමෝදං වෙත්වා සුවසේ ධර්මය හැසිරෙන්ට නිරතුරතුම් කරන මිතුරු ඇසුර ලබන්ට හේතුවවාසනා විත්වාසාධූ සා ඒවගේ නිලන්ත මත්ම ආරම්භ කිරීමට බලාපොරොත්තුවයි නිධාර්මික ව්‍යාපාර කටයුතු තෙරුවංසරණි මේ පින් බලංක්ස් සරුව ප්‍රකාරයෙන් සාර්ථ කරගන්ට ලැබේවා කියලා සාදු කියෙලපින් අනුමෝදං කරමු සුජීවව සින්නන සමරකෝන් සා ජයතිලක පියවරුන්ට ලේලාවති සහ නන්දාා මෑනිවරුන්ට මේ පින් අනමෝදං වේ සහෝදර සහෞදරයන්ට ඥාතිීත මිත්‍රාදීන්ට ේ පින් අනමෝදගන් වේවා නිදුු නිිරෝගී සුවපත්භාවේ දීර් ාවිස්සල සේවා කරන සේරු දැමි කටයුතු සපලවේවා උතුම් චතුරාරි සත්‍ය සෝසිය අබෝධ කරගන්ට මේපින් හේතුවාසනා වෙත්වා කියල සාදු කියල පින් දෙමු. එවගේ ගෞත බුදසනේ පිළිවෙත්පුරනු සේල ්‍රාවක සංගයාට ශ්‍රද්ධමාසික ධර්මදාන සාමාජික සාමාජිකකාවන්ට පින් ඇමති ඔබ ර්ම ස්්‍රවණය කළල පින්වත් ඔබ හැම දෙදිනාට මේ පිනෙ කළෙසිි පිටත්වා ෙරුවන් සරණීමේ පින් බලය නිදුක් නිරෝගි සූපද්භාාවවි සැලසේවා දීල් ගවිශලසේවා. ඉතා සුවසී උතුම් චතුරාරි සතති ධර්මේ මේ ෞතන බුද්ධ වාසනනිම අබෝධිරගඩ සේලු දෙනාට වාසන උදාවිත්වා සාදු 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 සම්මා සම්බුද්ධ අතසෝ භගවා ස්වාකාාතෝ භගවතා දක්මෝ. Supುಪಟಿಪನ್ನ ಭಗವತು ಸಾාවಪసංಹುದ සාದುಸು.